ආයුබෝවන් අදත් මම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. උන අදත් මම අලුතින් රෙසිපි එකක් ගෙනාවා. ඒ තමයි පිට්ටු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ පිට්ටු හදන විදිය. ඉතින් බලමු මමත් හදනවාද පිට්ටු. සාමාන්‍ය හදන විදියටම තමයි. නමුත් ඔයගොල්ලන්ට ටික පහසු කරලා මම කියලා දෙන්නම්. ඉතින් අපි බලමු එකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. අපිට මුලින්ම තියෙනවා මේකේ මේ desiccated coconut. ඒ කියන්නේ අපි වියලි පොල් ඒකල් මම උණු වතුර දාලා හදාගෙන තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ හාල් පිටි. ඊළඟට අවශ්‍ය පාන ලුණු තියන ගන්න ලුණු ටික තියෙනවා. තව දෙයක් තමයි ඔයගලට මේ දැනුවත් කරන්න ඕනේ මෙන්න මේ විශේෂයෙන් මේ පොල් ගද්දි. ඉතින් මම විදේශ රටක ඉන්න නිසා මම මේක මම පාවිච්චි කරන්නේ වියලි පොල්. ඉතින් වියලි පොල් ඔයගල කාටත් හොයා ගන්න පුළුවන් මේ වියලි පොල්. ඉතින් ඒකට මතක ඇතුව ඔයගල දා ගන්න ප්‍රශ්නේ වතුර. ඉතින් මේක නොදා මේක අමාරු කරන්න ඊළඟට අපි කිය මොනිට් රටවල පොල් තියෙනවා. ඉතින් මේ පොල් ඔකර පාවිච්චි ගන්න පුළුවන්. ඒත් සමහරලා තියෙනවා මේ ගාපු පොල් තියෙන ෆ්‍රීස් කරලා. ඉතින් මේ පොල් ගත්තත් කමක් නැහැ. ඒත් මතක තියාගන්න රසනේ වතුර ටිකක් දාන්න. මොකද තෙතමනේ තියෙන්න ඕන. හේතුව තෙතමනේ තියෙන්නේ මේ පිටි දෙක මේ කවලම් කරලා අපි කැට කරන්න ගියාම ඒකට අවශ්‍ය වෙනවා තෙතමනේ. ඉතින් ඒක නිසා තමයි අපි මේක පොල් මේ විදිහට තෙතමන දෙක තියාගන්නේ. ඒ අමතරව මේ මදි වුණත් අපිට තව වෙනම රසනේ වතුර ටිකක් තියාගන්න එකට මේ කැට කරන්න පහසුතාවක. එහෙනම් අපි හදලා බලමු මේ පිට්ටු. අපි මුලින්ම එනම් බලමු මේ පොල් ටිකක් අපි මේ විදිහට ගමු. මේ අත්තේ මේ වගේ ප්‍රමාණයක් අපි අරගන්න. ඊට පස්සේ මේ වගේම ප්‍රමාණයක් අපි පිටිත් ගමු මේ විදිහට. අරගෙන මේක මේ විදිහට මතක තියාගෙන කැට කරගන්න ඕනේ. මේක හරි වැදගත් වෙන්නේ මේ කැට කිරීම. මේ කැට කරන්නේ නැතුව පිට්ටුව හදන්න බෑ. පිට්ටුව කඩාගෙන හැදෙනවා. පිටු අමු වෙන්න පුළුවන් කිවෝගේ. ඔබට පේන ඇති මේ වගේ මේ කැට වෙනවා. ඉතින් මේකේ ලොකු මේ දෙයක් නැහැ. නමුත් මේ කැට කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔබේ කැට කරගන්න. ඉතින් මේ කැට වෙන මදි නම් අපිට පුළුවන් මේකේ පොඩි වතුර සල්පයක් යාන්තම් මේ වගේ අතට අරගෙන මේ වගේ එකතු කරගන්න. එතකොට ඒක ලේසි මේ කැට වෙනවා. මේක මට මතකයි මම මේ පොඩි කාලේ අපේ අම්මා මේක මේ විදිහට කැට කරන තමාගෙන ඉතින් අද මම ඔයගලට පෙන්වයි කොහොමද කරන්න කියලා මේ දැන් මේවා කැට ගන්න ගමන් ඔයගලට පුළුවන් මේවාගේ ලුණු පොඩ්ඩක් යාන්තම් සල්පයක් මෙතන එකතු කරන්න නැත්නම් ඔයගලට පුළුවන් ඒ වගේම ලුණු ටිකක් මේකටත් එකතු කරලා තියන්න පුළුවන් එහි මොනවත් අවශ්‍ය නැහැ මම මේකට එකතු කරන්නේ නැති නිසා මම වෙනම දැන් ලුණු පොඩ්ඩක් දැම්මා නැත්නම් ලුණු ටිකක් දිය කළා මේ වගේ වතුරේ තියන්නත් පුළුවන් එතකොට ඒ වතුරෙන් අරගෙන අපිට මේකට දාගන්නත් පුළුවන් මතක තියාගන්න මේ පිට්ටු වලට ලුණු වැඩි කරොත් ගන්න බැරි වේවි ඉතින් මේ කැට කරන එක ටිකක් වෙලා යන වැඩක් ඉතින් මේක හොඳට කැට කර ගන්න ඕනේ ඉතින් ඒකයි මම ඇත්තටම මේක ටයිම් අරන් කරන්නේ මගේ පිට්ටු බම්බුව නම් හරි ඒක වතුර ටික හොඳට නටනවා ඔයාලට පේනවා ඇති මේ දුම දානවා ඒ කියන්නේ වතුර හොඳට නටන ගමන් තියෙන්නේ දැන් මම කැට කරගෙන යන්නේ එතකොට මේක දාමු පිටු ඔයාලට පේනවා ඇති මේ දැන් කැට වීගෙන එනවා දැන් මේක මේ කාලයට හොඳයි කැට වෙලා තියෙන්නේ දැන් මම මේක මේ විදිහට වෙනම පාදයකට දාගන්නවා තව ඕනනම් තව කැට කරගන්න පුළුවන් මේක මේ විදිහට මේ වෙනම අයින් කරමු මේ විදිහ තමයි ඔයගොල්ලෝ කැට කරගන්න ඕනේ. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් ඕනනම් මේකට මේ මේ පිටි වලටම පුරක්කම් පිටි දාලා අපිට එකක් වෙනස් කරලා පුරක්කම් පිටුකුත් හදාගන්න පුළුවන්. ඉතින් මේක පොඩි එක මේ වෙලාවට පාටම දාන්න එපා. මේක පොඩ්ඩක් අඩු ගානේ පැයක්වත් පැය භාගයක් පැයක් අතරේ මේක තීන් අරින්න පොඩ්ඩක් එයා හයි වෙන්න. ඊට පස්සේ තමයි අපිට පිටු බම්බුවට මේක දාගන්න ඕනේ. දැන් මම කැටගරිනේ තියෙන්නේ දැන් මගේ වංගේ මේ පිට්ටු බම්බුවේ ඔය දන්නේ නැති මේ පොඩි සිදුරක් තියෙනවා මේ අර මේ හිල් ටික ඒක හරියට තියෙනවා සෙට්වල නැත්තම් ඉතින් මගේ දි කඩාගෙන හැදීවි මම ඒක දැන් හදාගත්තා ඊට පස්සේ මෙන්න මේ විදියට අරගෙන මේ කැට කරගත්ත මේ පිට්ටු ටික අපි මේ විදියට දාමු මේකට කාන්න මොකද ඒක හරියටම වටේ තැලෙන්න පුළුවන් ඉතින් මේ විදියට අපි දාමු මතක තියාගන්න මේක පොඩ්ඩක් වේල තුන තමයි ඒක වඩාත් හොඳ වෙන්නේ පිට්ටුව තැම්බෙනකොට
ඊට පස්සේ මෙයා හරියටම තැම්බෙනවා මොකද නැත්නම් තෙතමනේ වැඩි වුණොත් මේක බිරි වෙන්න ගන්නවා ගොඩක් අයට වෙන්නේ ඒකයි ගොඩක් පිටිය බිරි වෙන්න ගන්නවා මේ විදිහට මේක වැහුවා මේක මෙන්න මේ විදිහට තියා ගන්න හොඳට තියලි වෙලා බලන්න මතක තියාගන්න මේ දෙපැත් මේ වටේ හොඳට සීල් වෙන්න ඕන නැත්නම් මේ ස්ටිම් එක එළියට ගියොත් ඒක වැඩක් වෙන්නේ නැහැ නැත්නම් කාලයත් ගොඩක් ගන්නවා පිටුව තැම්බෙන්නේ ඉතින් අපි මේ විදිහට පිටුව අම්බ ගමු පේන ඇති මේ දුම එනවා මේ දුම ආපු ගමම්ම මතක තියාගන්න බාන්න එපා මොකද උඩ හරියක් තැම්බෙන්න ඕන තව ටිකක් ඒක නිසා දැන් මේක වාර පේනදි මම ටිකක් කළා තිබුණා ඉතින් දැන් මේක තැම්බිලා ඇත්තේ ඊළඟට මතක තියාගන්න දැන් පිටුව බාදි මතක තියාගන්න මෙන්න මේ වගේ පිටක් ප්ලාස්ටික් කරගන්න පොඩ්ඩ පිටුව තල්ලු කරන්න බාන වෙලා ආවේ එන අපි බාගම් දෙ ඉතින් මෙන්න මේ විදිහට තියාගන්න තියාගෙන මෙන්න මේ වගේ මේක මෙන්න විතර තල්ලු කරන්න තල්ලු කරන ගමම්ම මේ පිටු බම්බුව පස්සට අදින මේක මේ වගේ පොල් කිරිටියක් හරි ගස්සගෙන කොරන්න පුළුවන් මේ කුඩින් මේ විදිහට මේ දාන්න. ඉතින් මේක ගොඩක් අය ආසයි මේ පොල් කිරිත් එක මේ කන්න. ඉතින් මේ විදිහට පොල් කිරිටියක් දාලා මේක මේ විදිහට සර්ව් කරන්න පුළුවන්. ඉතින් මම ආද මම පිට්ටු හැදුව ඔයගලන්ට. ඉතින් ඔයගලොත් මේක බලාගන්න ඇති කොහොමද හැදුවේ කියලා. මම ඉතින් ඔයගලන්ට මේක try කරලා බලන්න. මේ සමහර අය පිටු බම්බු තියෙන්න පුළුවන් නැතිවෙන්න පුළුවන් ඒක නිසා තියෙන අය මේ විදිහට try කරලා බලන්න. බලලා ඉතින් මම විතර මේක ඔයගොල්ලෝ සතුටු වෙලා ඇති කියලා. නැවතත් මේ වගේ අසන වීඩියෝ එකක් හම්බුනතුරු අපට සුබ දවසක්. ආයුබෝවන්.